ගරු ජනාධිපතිතුමා පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නා. ඉතින්දී එතුමා සඳහන් කරා පොහොර ලබා දීම සඳහා මේ කන්නේ අපි රුපියල් 25000ක් සහනාධාරයක් ලබලා දෙනවා. ඒ අනුව මෙම රුපියල් 25000 මුදල පොහොර සඳහාම යොදවනවාද කියලා අපි සාකච්ඡා කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මේකට QR කීතයක් හඳුන්වා දීම කළ හැකිද යන්න සොයා බලන්න කියලා. ඒ අනුව අපි දැනටමත් මේකට අදාළ අයත් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. අපි කිසිසේත්ම මේ මහකන්නේ පොහොර සහනාධාර ලබා දීම සඳහා QR කීතේ භාවිතා කිරීමක් හෝ ඩිජිටල් ක්‍රීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ක්‍රමය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ යලකන්නේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා පමණයි. යම් කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් ගෝවි මහතුරු වගේ අයට මේ QR කීතයක් භාවිතා කරලා යමක් කරගන්න පුළුවන්ද කියලා ඒ සම්බන්ධ දැනුම තියෙනවද කියලා. ඇත්තට මේක ඉතාම සරල දෙයක්. යම් තැනක එහෙම ගැටලුවක් ඇති වුණොත් ඒ සඳහාත් අපට පුළුවන් අපේ නිලධාරීන්ගේ සහාය ලබලා දීලා ඒ ක්‍රමය සාර්ථක කරගන්න. මෙවැනි විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක මහකන්නේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් කණ්ඩමින් පොහොර සහනාධාරය අවශ්‍ය බවයි ගොවින් පවසන්නේ. අපිට ගොයන් කපන වෙලාවට මේ පොහොර ටික දීලා වැඩක් නැහැ. කුඹුරු වැඩ කරනකොට මඩ වැඩ ඉවර වෙනකොට අපිට මේ මාසේ 10 විතර වගේ වෙනකොටවත් පොහොර ටික ලැබෙනවා නම් හොඳයි. අපිට ගොවි ජන සේවකයකට කියෝ නිලධාරියෙක් අල්ලගන්න. පොහොර ටික වෙලාවට අසම් කරගන්න බෑ. ගමේ ගොවි නියාමක කෙනෙක් ඉන්නෝ එයා අල්ලගන්න බෑ. ගොවි නියාමක හොයාගෙන යන්න ඕන ගමන් දෙක තුනක් ගෙදරට. ඒ ගෙදරට ගියත් වැඩේ කෙරෙන්නේ. තව දවස් 10කින් පොහොරෝ. ඒගොල්ලෝ මැතිවරණ කරාට කමක් නැහැ. අපිට පොහොර ටික දෙන්න කියන්න. කුෂකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පවසන්නේ නියමිත වේලාවට මුදල් ලබා දීමට කටයුතු කරන බවයි. ඒ ගොවි මහත්තුරුන්ගේ නාම ලේඛනයේ සහ බැංකු ගිණුම් විස්තර සියල්ලම අපිට ලැබිලා තියෙන්නේ. අපි නියමිත වේලාවට ඒ නියමිත මුදල තනි ස්ලිප් ක්‍රමයකින් ඒ ප්‍රදේශයේ සියලුම ගොවි මහත්තුරුන්ගේ ගිණුම් වලට බැර කරනවා. ඒතකොට ඒගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව ඒ මුදල පරිහරණය කරගන්න පුළුවන්. කන්නේ පටන් ගන්න එක අපේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට කලාපෙන් කලාපයට වෙනස්කම් තියෙනවා. ඒ ජලය ලැබෙන පිළිවෙල අනුව අම්පාර පැත්තෙන් තමයි පටන් ගන්න. සමහරට අම්පාර පැත්තේ කට්ටියට මුදල් ලැබිලා දවස් 5ක් කයකට පස්සේ වෙන්න පුළුවන් මඩගලු පැත්තේ ලැබෙන්නේ. අවශ්‍ය වෙලාවට තමයි මේ ටික ලබලා දෙන්නේ. මේ අතර අනුරාධපුර මහවැලි එච් කලාපයේ වගා කර ඇති අක්කර 6000ක පමණ සෝයා වගාවකින් අක්කර 2000ක් පමණ පණු රෝගයක් හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. මෙම රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් වූ කෘෂි රසායනික ද්‍රව්‍ය නියම කිරීමට කිසිදු නිර්ධාරයක මෙතෙක් කටයුතු කර නැති බවයි ඔවුන් චෝදනා කරන්නේ. මහවැලියට අපි දැනුම් දුන්නා. එන්නම් කියනවා බලනවා කියනවා. ඒ වුණාට නින්දදාරියෙක් දකින්නේ නැහැ අපි. කරල පණුව කාලා ඒ වගේම මැස්සෝ ගහලා මෙන්න මේ වගේ තත්වයක් තමයි අද මේ සෝයාවගාවට වෙලා තියෙන්නේ. මේ සෝයාවගාව ආරම්භ කරනකොට අපේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිලධාරින් පිරිසක් ඉන්නවා. හැබැයි මේගොල්ලෝ ඇවිල්ලා මේ ක්ෂේත්‍ර පරීක්ෂා කරන එක ඉතාම අමාරු කටයුතු. මේගොල්ලෝ එන්නේ නැහැ. ලංකාවේ වෙළඳ පොලේ තියෙන කෘමිනාශක සත්ත පහකට වැඩක් නැහැ. මේව ඇතුලේ අපිට ගොවිතැන් කරන්න බෑ. මේ සම්බන්ධ පත්‍රයට ලිව්වා හැම දෙයකටම කරා අපිත් එක්ක ඊට පස්සේ නිලධාරි තරාවෙන්න ගත්තා. අද වෙනකල්වත් අපි දැක්කේ නැහැ මේ වගේ අඩු ගානේ නිලධාරී ඉන්නවා. හැබැයි කිසිම කෙනෙක් මේ ශේෂ්ත්‍රයකට ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා නැහැ කියන එක මම කියනවා. අද ගණනය කරලවත් නැහැ කියලා මම කියනවා. මේ පිළිබඳ කුෂකර්ම අමාත්‍යාංශයේ කඩනම් අවධානය යොමු ඇති බවයි කුෂකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ. මහවැලි එච් කලාපේ අතරම බොහෝ විට අපි යලකන්නේ වෙනත් භෝග වගාවන්ට යන්නේ. ඒතකොට ගියේ යලකන්නේ එතන වෙනත් භෝග වගා කරා සෝයා වගාව තමයි ගොඩක් දුරට ගිරුනේ. මුලින්ම සෝයා වගා කරපු ටික ඇත්තනම වැස්සක් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම යට වෙලා විනාශ වුණා. ඊට පස්සේ දෙවෙනි වතාවටත් ඒගොල්ලෝ මහත්තුර සෝයා වගා කරා. එතන විශාල ප්‍රමාණයක් ගොවීන් 1500 කට වගාව දලබු හානියක් කළා සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. අපි උපදෙස් දුන්නා එහේ අපේ කළමනාකරුවන්ට ඒ සම්බන්ධයෙන් තොරතුරු සියල්ල එකතු කරලා කිසියම් ආකාරයකින් විශාල වශයෙන් අලාභ හානියක් වූ අය ගොවි මහත්තුරු ඉන්නවනම් අපිට වාර්තා කරන්න කියලා. මොකද ඒ සෝයා වගාවට අදාළ ගොවි මහත්තුරු මේක කෘෂි රක්ෂණ මණ්ඩලයේ වගා ඒ කටයුතු රක්ෂණය කරලා නැහැ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ උන්ට විච අලාභයේ යම් ආකාරයකට සමනය කරගන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් ඉදිරියට සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධියට අදාළ තඹුත්තේ ගම මහවැලි එච් කලාපයේ නිවාසික කළමනාකරු සමීර සීමසිංහ මහතාගෙන් විමසීමක් කළා. එම හානිය සම්බන්ධව එච් කලාපයේ මහවැලි නිලධාරීන් මේ වෙන විට කොට්ටාස හතම ආවරණය වන පරිදි සමීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. වගා හානිය කොපමණ ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවද කියන එක සම්බන්ධව දත්ත ලබා ගැනීම සඳහා.